දැන් නැවත දැන් මේ පහුගිය දින කීපය තුර ආණ්ඩුවේ ඇමතිවරු කතා කරපු ආකාරය බැලුවම දැන් මේක රාජපක්ෂ භීතිකාව නැවත ඇති කරලා තියෙනවා. හේතුව එක පැත්තකින් කියනවා 2015ට කලින් මේ ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් ඉස්ලාම්වාදී මූලධර්මවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ඇවිල්ලා තිබුණලු. ඊට පස්සේ ඊයේ එක ඇමතිවරයෙක් හිටපු ඇමතිවරයෙක් කියන දැන් දින දෙකකට කලින් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රිෂාඩ් බද්දීන් ගොඩනැගුවා කියලා අපි ආවා. ඉතින් මේක ඉතාමත්ම කනගාටුදායකයි. මොකද 2017-18 කියන අවුරුදු දෙකේ මුකුත් ඕන නෑ තුර්කි තානාපතිවරයා දැන් මේ දෙසරයක් ආරක්ෂක අමාත්‍යාංශයට ලිපි අවලා තියෙනවා. අර තුර්කිය ෆොටෝ සංවිධානයේ මේ 50 දෙනෙක් ලංකාවට ආපු එකක් සම්බන්ධයෙන් මේ අය වහාම අත්අඩංගුවට අරගෙන අපිට බාර දෙන්න කියලා. එතුමා ඒ ලිපියට උත්තර නැති වුණාම ආරක්ෂක අමාත්‍යාංශයට ගිහිල්ලා එතුමා හම්බ වෙලා කියලා තියෙනවා. ආරක්ෂක ලේකම්තුමා ඒවකට ඉඳපු ලේකම්තුමා හම්බ වෙලා කියලා තියෙනවා. මේ මන් ලියුමක් කෙව්වා මේ ලිපියට අනුව ක්‍රියා නොකරයි කියලා. නෑ ඒක ආරක්ෂක මණ්ඩලයට දැම්මා. ඒක ආරක්ෂක මණ්ඩලයට දැම්මලා ඒ පිළිබඳ පියවර ගන්නවා කියලා. ඊට පස්සේ නැවත වතාවක් ඇහුවම කියලා තියෙනවා නෑ ආරක්ෂක මණ්ඩලයට දැම්මා. නමුත් මුස්ලිම් දේශපාලඥයන් දෙදෙනෙක්ගේ බලපෑම නිසා මේක ඉෂ්ට කරන්න බැරි වුණා කියලා. දැන් ඒක තුර්කි තානාපතිවරයා තුන්ජා මහත්මයා ඉතාමත්ම පැහැදිලිව සාතික කළා තියෙනවා. වසන්ත සේනානායක මහතා පාර්ලිමේන්තුවේ මේ වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කරපු ප්‍රකාශයේ නිවරදි මම මේ පිළිබඳ දන්වලා තියෙනවා. 2017-18 වර්ෂ දෙකේම දෙවතාවක් මම දන්වලා තියෙනවා. ඊට පස්සේ මම ආරක්ෂක අමාත්‍යාංශයට ගියා. මට දුන්නු පිළිතුර මේක. මේ පිළිබඳ මේ අයගේ නාම ලේඛනයක් දීලා තියෙනවා. මේ අයගේ පාස්පෝර්ට් එක දීලා තියෙනවා. මේ අය රටවල් 180ක මේ ව්‍යාපාරයේ ගෙනිච්ච බවත් මූලධර්ම විශේෂයෙන්ම ඉස්ලාම් රැඩිකල් වාදය පතුරවන උදවිය හැටියට අද රටවල් 22ක මේක තහනම් කළා තියෙනවා. අද තා වෙනතුරු පාස්පෝර්ට් එක දීලා අංක දීලා ආරක්ෂක අමාත්‍යාංශයට දීලා විදේශ කටයුතු අමාත්‍යාංශයට දීලා ඒ කිසි කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. අද තා වෙනතුරු මේ වෙලාව වෙනකොටත් ඒ පිළිබඳ පරීක්ෂණ කරන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් අහන මොකද්ද මේ ආණ්ඩුවේ තියෙන தත්ත්වය? මේ මේක කලින් අපේ ආණ්ඩුවක් කාලේ මේක තිබුණා නා. මේ වෙනකොට මේ අය ඔක්කොම අත්අඩංගුවට අරගෙන මිනිස්සුගේ ආරක්ෂාව සාතික කරනවා. ඉතින් ඇමතිවරු ගිහිල්ලා කියනවා නෑ අපි බුද්ධ්‍යංශ නැති කරේ නෑ. බුද්ධ්‍යංශ නැති කරේ නැත්තේ මොකද්ද? බුද්ධ්‍යංශේ ශාමී කරුණාරත්නලා හිරේ දැම්මට පස්සේ බුද්ධ්‍යංශය අය ස්ථානවලට මාරු කරාට පස්සේ ගිරිතලේ සම්පූර්ණයෙන්ම බුද්ධ්‍යංශේ වැහුවට පස්සේ අද ඇමතිවරු ඇවිල්ලා මේ මාධ්‍යයට කිව්වට වැඩක් නෑ බුද්ධ්‍යංශේ ආයෙ දෙනයි හිරේ ඉන්නේ අනිත් කට්ටියට අපි හානි කළා නෑ කියලා. මම අහනවා ඒ මාරු කරපු බුද්ධ්‍යංශය අය දැන් කැඳවන්න දැන් ඔන්න කැඳවල බුද්ධ්‍යංශේ ඒ 5000 කණක බුද්ධ්‍යංශෙන් විවිධ විදියේ වැඩසටහන් වලට යොදපු අය විවිධ තැන්වලට මාරු කරපු අය අද එවලා තියෙනවා නැවත ඒ අයගේ රාජකාරී කටයුතු කරන්න කියලා. එතකොට මේ වසන්ත සේනානායක මහතා කියපු කාරණේ ඒ වගේම මේ ක්‍රියාදාමයත් එක්ක අපිට තේරෙන එක කාරණයක් තමයි මේ ආණ්ඩුවේ කිසිම සැලැස්මක් නැහැ ආරක්ෂාව පිළිබඳ. ඒ නිසා මේක විශාල මං හිතන්නේ කනගාටුදායක තත්යකට වැටිලා තියෙනවා.